අයහපත් කාලගුණ තත්ත්වය නිසා විපතට පත්වෙච්චි විශාල පිරිසක් ඉන්නවා. ඒ පවුල්වල සියලු දෙනාටම අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. එයට සහන සලසන වැඩසටහන තමයි රජයක් හැටියට මුලින්ම කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම කොටු වෙච්චි අවතන් වෙච්චි සෑම කෙනෙක්ම බඩිකින්නේ තියන්නේ නැතුව එයට ආහාර ලබා දීමේ වැඩසටහනට අපි මූලිකත්වයේ දීලා කටයුතු කරා. ඒ ප්‍රදේශවල තියෙන ලිං ඉහෙලා එයට පිරිසුදු ජලය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරලා දෙන්න. මාර්ග පද්ධතිය, එහෙම නැත්නම් පාලම් බුක්ක කැඩිච්ච තැන් තියෙනවා, ඒව පිළිසකර කරන්නත් ඒ අවශ්‍ය කටයුතු කරන්න අපේ අමාත්‍යංශය පළස් සභාවත් මැදිහත් වෙලා අපි ඒ ප්‍රතිපාදන ලබලා දීලා ඒ යථා තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය කටයුතු කරනවා. අපි මේ විපතෙන් පත් වෙච්ච ප්‍රදේශවල යටතල පහසුකම් හදලා දෙන්න ඒකට වෙනම අවසරයක් අතිගරු ජනාධිපතිතුමාට කියලා ඉල්ලගත්තා. ලබන ජූනි මාසේ 5 වෙනිදා කලවාන සිංහරාජේ ජගත් පරිසර දිනේ සමරන්න හිටියා. ඒත් මේ අහැපත් කාලගුණ තත්ත්වය නිසා අපි ඒක අවලංගු කරා ජනාධිපතිතුමා අපට උපදෙස් දුන්නා. ඒ වැඩසටහනට වෙන් කරපු මුදල විපතට පත් වෙච්ච ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු වලට යොදා ගන්න කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රටේ ජනතාව නැවත යථා තත්ත්වයට පත් කරන්න රජයක් හැටියට කරන්න පුළුවන් ඒ අවශ්‍ය කටයුතු ඉෂ්ට කරලා දෙන්න.